Hi guys, අද අපි බලන්න යන මේ එපිසෝඩ් එක ඔයාලට ටිකක් ඉන්ටරෙස්ටිං වේවි. අන්තිම පාර්ට් එකේදී අපි බැලුවේ හැමෝටම සෙල්ලම් පෙන්නන ප්‍රොෆෙසර්ට එක්කෙනෙක් සෙල්ලම් පෙන්නනවා. වෙන කවුරුවත් නෙමෙයි, බර්ලින්. නමුත් මේ එපිසෝඩ් එකෙත් නිකන් නෙමෙයි. මේ වෙනකන් අපි නොබලපු ප්‍රොෆෙසර්ව තමයි අපි මේකෙදි බලන්න යන්නේ. ඇයි හැම කෙනෙක්ම මනි හේස්ට් කී කී ඉන්නේ? මොකද ඒකේ ඉන්න ප්‍රොෆෙසර්ගේ චරිතය ඒ වගේ කියලා ඔයාලා හිතලා ඇති. ඔයා කවගේ රසිකයෙක් වුණත් මේ එපිසෝඩ් එක බැලුවට පස්සේ අනිවාර්යයෙන්ම ප්‍රොෆෙසර් ගේ රසිකයෙක් වෙනවා. ඒකේ කිසිම සැකයක් නැහැ. හරි හරි. ඕනට වඩා කියවන්නේ. දැන් කතාවට යමු. උදේ පාන්දරින්ම රැකියල්ට කෝල් එකක් එනවා. පොලිසියට අලුත් තොරතුරක් දැනගන්න ලැබිලයි කියලා. මොකක්ද කියලා චෙක් කරලා බලද්දි බැංකුවේ තිබුණු CCTV කැමරා වීඩියෝස් වල රියෝගේ ෆේස් එක අහුවෙලා. ඒ වගේම එයත් එක්ක තව කෙනෙකුත් ඉන්නවා. ඒ කවුද කියලා චෙක් කරනවා. තව ටිකක් ගැඹුරට චෙක් කරගෙන යනකොට මේ දෙන්න ආපු කාර් එකේ යතුර එන්ට්‍රන්ස් එකේ හිටපු සෙකියුරිටීස්ලා ස්කෑන් කරන්නයි කියලා අරගෙන බාස්කට් එකක දාගෙන තියෙනවා පොලිස් නිලධාරින් දකිනවා. ඒ යතුර ටිකක් zoom කරලා අරගෙන ඒකේ පෙනුම හරියටම හොයා ගන්නවා. ඉතින් ඒ කාර් එකේ යතුර පාවිච්චි කරලා ඒ මොන වගේ කාර් එකක්ද, ඒකේ බ්‍රෑන්ඩ් එක, මේ වගේ හැම විස්තරයක්ම හොයා ගන්න මෙයාලා දැන් මේ කාර් එකේ විස්තරත් හොයන්න පටන් ගන්නවා. එතනින් එහෙමම කට් කරලා ෆ්ලෑෂ් බෑක් එකේ පෙන්නනවා ප්‍රොෆෙසර් මෙයාලට ක්ලාස් එක කරන අතරතුරදී තමයි මේ වගේ මෙයාලට රොයල් මින්ට් එක ඇතුළට ගිහින් ටිකක් චෙක් කරලා බලලා එන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ප්‍රොෆෙසර් නයිරෝබි සහ රියෝට යන්න කියනවා. නමුත් නයිරෝබි මම හෙල්සින්කි එක්කයි යන්නේ කියලා කියද්දි හෙල්සින්කි එකට කැමති වෙන්නේ නැහැ. ඉතින් රියෝට විතරක් යන්න කියනවා. එතකොට ටෝකියෝ ප්‍රොෆෙසර් ළඟට ඇවිත් "ඇයි මේකට මමනේ යන්න හිටියේ? මොකක්ද වුනේ? මම මොකක් හරි වැරද්දක් කරාද?" මේ වගේ ටෝකියෝ ප්‍රොෆෙසර්ගෙන් ප්‍රශ්න අහද්දි ප්‍රොෆෙසර් කිසිම උත්තරයක් නොදී නිහඬව ඉන්නවා. එයා මෙහෙම සයිලන්ට් වෙලා ඉන්න එකට හේතුව මොකක්ද කියනවා නම් ටෝකියෝගේ අම්මා මිය ගිහින්. ඉතින් ටෝකියෝට අම්මගේ අවසන් කටයුතු කරන්න සිද්ධ වෙයි කියලයි ටෝකියෝට යන්න එපා කිව්වේ. බැංකුවේ CCTV මාර්ගෙන් යතුරක් හොයාගත්තනේ. දැන් එතනට එමුකෝ. එයාලා මේ යතුර සහ වාහනය ගැන කතා කරන එක ප්‍රොෆෙසර්ට දැනගන්න ලැබෙනවා. ඒන්ජල්ගේ කණ්ණාඩියේ තියෙන මයික්‍රෝෆෝන් එක මාර්ගයෙන්. ඉතින් ප්‍රොෆෙසර් තමන් ඉන්න තැන ෆොටෝ එකක් අරගෙන බලාගෙන ඉන්නවා. ඒ ෆොටෝ එකේ කාර් එකක් කැඩිලා පොඩි වෙලා තියෙනවා වගේ තියෙන්නේ. ඊට පස්සේ ප්‍රොෆෙසර් බැංකුවට කෝල් කරලා හෙල්සින්කි එක කතා කරනවා. ඔයාට මං යුරෝ 1000ක් දීලා අර කාර් එක පොඩි පට්ටම් කරන්න කිව්ව නේද? ඔයා ඒ වැඩේ කරාද කියලා ප්‍රොෆෙසර් අහද්දි හෙල්සින්කි ඔව් කියනවා. නමුත් ප්‍රොෆෙසර් ආයෙත් අහනවා, ඒ කාර් එක පොඩි පට්ටම් කරලා ඒකේ ෆොටෝ එකක් මං ඔයාට එවන්නයි කිව්ව නේද? නමුත් ඒ ෆොටෝ එකේ වෙන කාර් එකක් තියෙන්නේ. දැන් ඔයා මට ඇත්ත කියන්න, ඒ කාර් එකට මොකක්ද ඔයා කළේ? ඒක පොඩි පට්ටම් කළාද නැද්ද කියලා ටිකක් තදින් අහද්දි හෙල්සින්කි ටික වෙලාවක් නිහඬව ඉන්නවා. ඉතින් ප්‍රොෆෙසර් අහනවා, ඒ සල්ලි වලට මොනවද කළේ කියලා? ඒ දවස්වල මට රස්සාවක් තිබ්බේ නැහැ. ඉතින් මගේ පවුල වෙනුවෙන් මං ඒ සල්ලි අරගත්තයි කියනවා හෙල්සින්කි. හරි, එහෙනම් ඔයා අඩුම තරමේ කාර් එකේ තිබුණු ඇඟිලි සලකුණු හරි මකලා දැම්මද කියලා අහද්දි හෙල්සින්කි ඒකටත් නැහැ කියනවා. ඇත්තටම මේ පොලිස් නිලධාරීන් මේ කාර් එක ට්‍රේස් කරගෙන ඇවිත් මෙයාලව අල්ලගන්න පුළුවන් කියලා හිතුන නිසා තමයි ප්‍රොෆෙසර් ඒක පොඩි පට්ටම් කරන්නයි කියලා තියෙන්නේ. නමුත් හෙල්සින්කි ඒ වැඩේ කරලා නැහැයි කියලා දැනගත්තු ප්‍රොෆෙසර් හුඟක්ම කලබල වෙනවා වගේම ඊළඟට මොකක්ද කරන්න කියලා හිතාගෙන වාඩි වෙලා ඉන්නවා. ඉතින් ප්‍රොෆෙසර් ෂණිකවම පිටත් වෙලා ඒ කාර් එක දාලා ආපු ජංක් යාඩ් එකට යනවා. පාවිච්චියට ගන්න බැරි පරණ කාර් එහෙම පොඩි පට්ටම් කරන්නේ අන්න ඒ වගේ තැනක්. ඒත් එක්කම ඇමෝනියා, ඇල්කහොල් මේ වගේ දියර බෝතලුත් අරගෙන යනවා. ඒ කාර් එකේ තියෙන ඇඟිලි සලකුණු ටික පොලිසිය එතනට යන්න කලින් මකා දාන්න ඕන කියලා. නමුත් ප්‍රොෆෙසර් එහෙට පිටත් වෙන්න කලින් රැකෙල්ගෙන් එයාට කෝල් එකක් එනවා. ඔයා අහන ප්‍රශ්න වලට උත්තර දීගෙන මෘදු මොලොක් විදියට ඔයත් එක්ක වැඩ කරන්න නම් ඇතුලේ ඉන්න ප්‍රාණ අපකරුවන්ගෙන් 8 දෙනෙක්ව එළියට යවන්නයි කියලා ඉල්ලනවා. ඒ වගේම ඒ 8 දෙනාම බාල වයස්කාරයන් වෙන්න ඕන. ඒ කියන්නේ ඇතුලේ ඉන්න ඉස්කෝලේ ළමයි නැයි මෙයා මේ කියන්නේ. එහෙම නැති වුණොත් මම මේ කේස් එකෙන් අයින් වෙනවා. එතකොට මෙතනට වෙන කෙනෙක්ව අසයින් කරයි. එයා නම් මං වගේ නැතුව වෙනස්ම විදියකට ඔයත් එක්ක ගනුදෙනු කරයි. ඉතින් මං ඔයාට පැයක් කල් දෙන්නම්. තීරණය ඔයා කරන්න. එහෙමයි කියලා රැකේල් කෝල් එක කට් කරලා දානවා. පැයක් ඇතුළතදී ජංක් යාඩ් එකට ගිහිල්ලා එහේ වැඩ ටික සම්පූර්ණ කරලා ආයෙත් මෙතනට එන්න ඕනයි කියලා ප්‍රොෆෙසර් තමන්ගේ ඔරලෝසුවේ වෙලාව සෙට් කරගන්නවා. පාවිච්චි කරන්න බැරි තත්ත්වේ පරණ වාහන තොගයක් ඒ ජංක් යාඩ් එකේ තියෙනවා. ඒකේ ඇතුලේ තමයි අපේ කට්ටිය පාවිච්චි කරපු කාර් එකක් තියෙනවා ඇත්තේ. ප්‍රොෆෙසර් එතනට ආවට ඒකේ ගේට්ටුව වහලා, මොකද එදා ඉරිදා දවසක්
ඒ ජංක් යාඩ් එකේ එකම එක්කෙනයි ඉන්නේ වැඩ කරන කෙනා වෙන්න ඇති. එයාට නොදැන හිමිහිට යන්න බැලුවට එයා ප්‍රොෆෙසර්ව දකිනවා. ප්‍රොෆෙසර් එතනින් දුවලා ගිහින් පරණ කාර් එකේ ඩිකියකට ගොඩ වෙනවා. නමුත් ඒ මිනිස්සයා මොකද කරන්නේ? ක්‍රේන් එකකින් ප්‍රොෆෙසර් ඉන්න කාර් එක උඩට උස්සලා එහෙටයි මෙහෙටයි පද්දපද්ද ඒ මිනිස්සයා සෙල්ලම් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවටම බලලා ප්‍රොෆෙසර්ට කෝල් එකක් එනවා රකේල්ගෙන්. රකේල් ඇත්තටම ප්‍රොෆෙසර්ව ලන්ච් එකට ඉන්වයිට් කරන්නයි කතා කරලා තියෙන්නේ. නමුත් ඒකට උත්තර දීගන්න බැරි තත්වයක ප්‍රොෆෙසර් ඉන්නවා. ඒ මදිවට මේ කාර් එක පැද්දෙන නිසා ප්‍රොෆෙසර්ගේ ෆෝන් එකත් බිමට වැටෙනවා. එක තැනකදී ප්‍රොෆෙසර් හුඟක් අයියෙන් කෑ ගහපු නිසා ඒ මිනිස්සයා ප්‍රොෆෙසර්ගේ කාර් එක අත්හැරලා දානවා. හැමහිට කාර් එකෙන් එළියට බහලා යන ප්‍රොෆෙසර් ඒ මිනිස්සයා ළඟට ගිහින් මෙහි මගේ කාර් එකක් තියෙනවා. ඒකේ මගේ බඩු වගයක් තියෙනවා. ඒ ටික අරගෙන මම යන්නම් කියලා කිව්වට මේ මිනිස්සයාට ප්‍රොෆෙසර් කියපු කිසිම දෙයක් තේරුනේ නැහැ. ප්‍රොෆෙසර් සල්ලි දුන්නත් එයා අරගත්තේ නැහැ. නමුත් එයා එක දෙයක් කියනවා. මම පහ වෙනකම් ගනිනවා. ඊට කලින් ඔයා මෙතනින් දුවලා ගියේ නැත්තම් මම මේ බල්ලව අත්හරිනවයි කියලා. එයා ළඟ හිටපු බලු තඩියව පෙන්නනවා. ඒක අහපු ගමන් ප්‍රොෆෙසර් මේ මිනිස්සයාට පිස්සු කියලා හිතාගෙන කඩාගෙන බිඳගෙන එතනින් දුවලා යනවා. එතනින් කට් කරලා රොයල් මින්ට් එකේ ඉන්න බර්ලින්ව දැන් අපිට පෙන්නනවා. එයා අන්තිම වතාවට ප්‍රොෆෙසර් එක්ක කතා කරපු වෙලේදී මොනිකා ගැන කිව්වනේ. අන්න එතකොට මොකක්දෝ දෙයක් එයාට දැනිලා තියෙනවා. ඒක මොකක්ද කියලා බර්ලිනුත් දන්නවා. ඒක ඒ හරියේ ඉන්න ප්‍රාණ අපකරුවන් වන ගෑනු ළමයි දෙතුන් දෙනෙක්ට කී කී ඉන්නවා. ඒක අහගෙන හිටපු එයාලා අපිට මෙයා මොනවා හරි කරයිද කියලා බය වෙලා ඉන්නකොට බර්ලින් හැමහිට ඇවිත් එතනින් එක ගෑනු ළමයෙක්ව විතරක් එක්කගෙන යනවා. සිල්වියා එන්න මං ඔයාට මොකුත් කරන්නේ නැහැ. මාත් එක්ක එන්න කියලා එයා ඉන්ජෙක්ෂන් එක දාගෙන හිටපු කාමරයට එක්කගෙන යනවා. එහෙම එක්කගෙන ගියේ ඒ ගෑනු ළමයව පුටුවක තියලා අත් දෙක සහ කකුල් දෙක ගැට ගහලා එයා එතනින් පිටත් වෙලා යනවා. එයාත් එක්ක හිටපු අනිත් ගෑනු ළමයි ටික එයාට මොකක්ද උනේ කියලා හිතාගන්න බැරුවයි ඉන්නේ. එයාලා ටිකක් කලබල වෙනවා. ඒක තමයි බර්ලින්ටත් ඕන උනේ. එතනින් කට් කරොත් රියෝ සහ ටෝකියෝව පෙන්නනවා. එයාලා එහෙම කතා කර කර ඉන්න අතරතුරදී ෆ්ලෑෂ්බැක් එකක් පෙන්නනවා. මේ දෙන්න රොයල් මින්ට් එකට ගියානේ පොඩ්ඩක් වටපිට හොයලා බලන්න කියලා. අන්න එතකොට වෙච්ච සිද්ධියක්. දෙන්නම ඇතුළට ටුවරිස්ලා වගේ ඇවිත් එහෙ තියෙන CCTV කැමරාස් කොතනද තියෙන්නේ කියලා හොඳට නෝට් කරගන්නවා. එහෙදි තමන්ගේ අම්මව මතක් වෙන ටෝකියෝට තමන්ගේ අම්මා එයාට පුංචි කාලේදී කියපු කතාවක් මතක් වෙනවා. මොකද දැන් එයා මිය ගිහින්නේ. ඒ හරිය තිබුණු බිත්තියක දොරක් අඳින ටෝකියෝ ඒ කතාව රියෝට කියනවා. මගේ අම්මා මගේ කාමරේ මැජික් දොරක් හදලා තියෙනවා. ඒක කවදාවත් අරින්න එපා. එහෙම ඒක අරිනව නම් ඒ ඔයාගේ මුළු ජීවිත කාලෙටම එකම එක වතාවක් විතරයි ඔයා ඒක අරින්න ඕනි කියලා අම්මා කියලා තියෙනවා. මේ වගේ එයා කියද්දි මං වුණා නම් ඒ වෙලාවෙම ඒක අරිනවයි කියලා රියෝ කියනවා. එතනින් කට් කරලා ජංක් යාඩ් එකෙන් තමන්ගේ තැනට ආපු ප්‍රොෆෙසර්ට රකේල්ගෙන් කෝල් එකක් එනවා. රකේල්ට ඒ කාර් එකේ විස්තර ටිකක් හම්බ වෙලා ඒ මදිවට තවත් පාකින් ටිකට් එකකුත් හම්බ වෙලා මේකත් තියාගෙන ප්‍රොෆෙසර්ගෙන් තව ටිකක් ඩිමාන්ඩ් කරන්න පුළුවන් කියලා තමයි දැන් එයා ප්ලෑන් කරගෙන ප්‍රොෆෙසර්ට කෝල් කරන්නේ. අට දෙනෙක්ව නිදහස් කරනවා කිව්ව නේද? දැන් ඒකට මොකද වෙන්නේ කියලා රකේල් අහද්දි හරි මං ඒ ඩීල් එකට කැමති. එයාලගේ නම් ටික දෙන්නම් ලියා ගන්නයි කියලා ප්‍රොෆෙසර් එයාලගේ නම් එකින් එක කියනවා. එතකොට ඒ හරියේ හිටපු කර්නල් ප්‍රියේටෝ ඇලිසන්ගේ ෆොටෝ එකක් රකේල්ට පෙන්නලා එයාව නිදහස් කරන්නයි කියලා ප්‍රොෆෙසර්ගෙන් ඉල්ලන්න කියනවා. ඉතින් රකේලුත් ඇලිසන්වත් ඒ ලිස්ට් එකට දාන්න කියලා ප්‍රොෆෙසර්ට කියනකොට අපි දෙන්නම ඇලිසන්ව තියාගෙන තමයි සෙල්ලම කරන්න කියලා ඔයාට දැන් තේරෙනවා ඇති. ඇලිසන් තමයි අපේ මේ සෙල්ලමේ රජින. ඉතින් ඒ රජිනව අතහරිනවයි කියන්නේ කරන්න බැරි වැඩක්. එහෙමයි කියලා ප්‍රොෆෙසර් කියද්දි ඇලිසන්ව කොහොම හරි නිදහස් කරන්න කියලා රකේල් ඉල්ලනවා. එහෙනම් මම මේ අට දෙනා වෙනුවට ඇලිසන්ව විතරක් නිදහස් කරන්නම්. ඔයාම කියන්නකෝ ඇලිසන්ව නිදහස් කරන්නද නැත්නම් ඒ අට දෙනාව නිදහස් කරන්නද? මේ වගේ ප්‍රොෆෙසර් අහනකොට රකේල්ගේ පිටිපස්සෙන් හිටපු කර්නල් ඇලිසන්ව විතරක් නිදහස් කරන්න කියන්නේ කියලා රකේල්ට පුෂ් කරනවා. ඉතින් රකේලුත් ඕකේ එහෙනම් ඇලිසන්ව විතරක් නිදහස් කරන්න කියලා කියනවා. ආ එහෙනම් ඔයාලට අට දෙනෙක් වැදගත් නැහැ. නමුත් ඇලිසන් හුඟක් වැදගත් නේද කියලා ප්‍රොෆෙසර් අහද්දි ඔව් අපිට එයාවයි වැදගත්. එයාව නිදහස් කරන්න කියලා රකේල් කියනවත් එක්කම මමත් තව පැයකින් ඔයාලට කියන්නම් කියලා ප්‍රොෆෙසර් කෝල් එක කට් කරලා දානවා. එතනින් පස්සේ ටෙන්ට් එක ඇතුලේ ඉන්න රකේල් එහෙ ඉන්න පොලිස් නිලධාරීන් හැම කෙනෙක්ගෙන්ම අහනවා ඔයාලගේ කාර් එකේ තියෙන ෆින්ගර්ප්‍රින්ට්ස් අනෙක් හෝඩුවාවන් හැම එකක්ම මකන්න ඕන නම් ඔයාලා ඒ කාර් එකට මොකද කරන්න කියලා අහද්දි එතන හිටපු එක එක්කෙනා එක එක ඒවා කියනවා. කෙනෙක් කියනවා මං ඒක ගිනි තියනවා කියලා. තව කෙනෙක් කියනවා මං ඒක වැවකට තල්ලු කරලා දානවා කියලා. තවත් කෙනෙක් කියනවා මං ඒක කෑලි කෑලි
වලට ගලවලා විකුණලා දානවයි කියලා. මෙහෙම එක එකනා එක එක දේවල් කියද්දී මේ හැම දෙයක්ම අහගෙන ඉන්න ප්‍රොෆෙසර් ඒ වෙනකම් හරිම සන්සුන්වයි හිටියේ. නමුත් රකෙල් කාර් එක පොඩි පට්ටම් කරලා ජන්ක් යාඩ් එකකට දාන්නත් අවස්ථාවක් තියෙනවා. ඒ නිසා එහෙටත් ගිහින් හොඳට චෙක් කරන්න කියලා රකෙල් කියද්දී මේක අහගෙන හිටපු ප්‍රොෆෙසර් හුඟක්ම කලබල වෙනවා. මොකද එහෙට ගියොත් Tamanwa අනිවාර්යෙන්ම අහු වෙනවා. ඇඟිලි සලකුණු මොකක්වත් මකලා නැති නිසා. ඉතින් ප්‍රොෆෙසර් Taman ඉන්න ප්ලේස් එකේ තියෙන කබඩ් එකක් අරිනවා. ඒකේ බැලින්නම් Tamanගේ ටීම් එකේ ඉන්න එක එක්කෙනාගේ නම් ලියපු බෝතල් වගේක් තියෙනවා. ඒකෙන් බර්ලින්ගේ නම දාපු බෝතලයක් අරගෙන ආයෙත් ඒ පරණ ජන්ක් යාඩ් එකටම යනවා. වැටෙන් ඇතුළට රිංග ගන්න ප්‍රොෆෙසර් ඇතුළ ඉන්න මිනිස්සුන්ට පේන්නේ නැති වෙන්න කාර් එකට රිංගගෙන ඇමෝනියා සහ ඇල්කොහොල් පාවිච්චි කරලා එහි තියෙන ෆින්ගර්ප්‍රින්ට් හැම එකක්ම මකලා දානවා. ඒ වගේම Taman ගෙනාපු බෝතලේ තිබුණු බර්ලින්ගේ කෝට් එකේ බටන් එකක් අරගෙන කාර් සීට් එකේ තියනවා. එතකොටම බලලා රැකෙල් සහ පොලිස් නිලධාරීන් ඒ ජන්ක් යාඩ් එකට එනවා වගේම මේ දිහා බලාගෙන හිටපු ප්‍රොෆෙසර්ට හුඟක්ම බය වෙලා හරිම හයියෙන් හුස්ම ගන්නත් පටන් ගන්නවා. ප්‍රොෆෙසර්ට මොකක්ද වෙන්නේ? කොහොමද මෙතනින් බේරෙන්නේ? මේ වගේ හිතන අපි පුටුවේ ගැටරෙම ගෙන්නන සීන් එකක් තමයි මේක. හැමහිට ගිහින් ඒ හරිය තිබුණු පරණ වෑන් එකකට රිංග ගන්න ප්‍රොෆෙසර් දැන් මෙතනින් කොහොමද බේරෙන්නේ කියලා ටිකක් කල්පනා කරනවා. ඒ මදිවට මේ වෑන් එක ඇතුලේ බල්ලෙකුත් ඉන්නවා. මෙයා කෑ ගැහුවොත් මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම පොලිසියට අහුවේ. මොකක් වෙයිද කියලා හිතන අපිව ලොකු කුතුහලයකට පත් කරනවා වගේම අපිට හිතා ගන්න බැරි දෙයක්ත් ප්‍රොෆෙසර් මෙතනදී කරනවා. ඒ තමන්ගේ ඇඳුම් ඔක්කොම ඉරාගෙන බෝතලේ ඉතුරු වෙලා තියෙන ඇල්කහෝල් ටිකක් අරගෙන තමන්ගේ මූණෙත් ඇඟපුරාමත් ගා ගන්න ප්‍රොෆෙසර් ඒ වෑන් එකේ තියෙන ග්‍රීස් ටිකක් අරගෙන තමන්ගේ මූණේ ඇඟපුරාම ගා ගන්නවා වගේම තව ටිකක් හොඳට පේන්න ඕනයි කියලා තමන්ගේ නහය කඩා ගන්නවා. මේ ජන්ක් යාඩ් එකේ අර කාර් එක ගැන හොය හොය ඉන්න රැකෙල්ට මේ පැත්තෙන් තවත් ප්‍රශ්නයක් ඇති වෙලා රේඩියෝ ටීවී නිවුස් වල රැකෙල් ගැනමයි කතා වෙන්නේ. ඇයි කියනවනම් ප්‍රොෆෙසර් අහනවනේ අර අට දෙනාට වඩා ඇලිසන්ද වැදගත් කියලා. ඒකට රැකෙලුත් කියනවනේ ඔව් කියලා. අන්න ඒ රෙකෝඩ් එක ප්‍රොෆෙසර් මාධ්‍යයට නිකුත් කරලා ඉති මුළු මාධ්‍ය පුරාවටම රැකෙල් ගැන තමයි කතා වෙන්නේ. ඒකත් හරිම නරක විදිහට. වෑන් එකෙන් එළියට එන ප්‍රොෆෙසර් හරිම අමුතු විදියට ඇවිදගෙන යනවා. මූණ පුරාම ග්‍රීස් ගාගෙන ඇඳුම් ඔක්කොම ඉරාගෙන හරිම අප්පිරිය විදියට කාත් කවුරුවත් නැති රාජකීයෙක් වගේ ඒ මදිවට බලුනාම් බවත් එක්කගෙනයි මේ ඇවිදින්නේ. එතකොට රැකෙල් එයාව දැකලා ඒ කවුද ඒ? ඒ කවුද බලන්නයි කියලා කෙනෙක්ව යවනවා වගේම ඒ නිලධාරියා ගිහින් ප්‍රොෆෙසර්ව චෙක් කරද්දි ප්‍රොෆෙසර් එයාට කතා කරගන්නවත් බැරි කෙනෙක් වගේ මෙතනදි නියම පර්ෆෝමන්ස් එකක් දෙනවා. එහෙම වුණත් මේ නිලධාරියා විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේ පර්ෆෝමන්ස් එක හරිම ස්වාභාවික විදිහට තියෙන්න ඕන නිසා තවත් ස්ටෙප් එකක් උඩට ගිහින් තමන් ඉන්න තැනම හිටගෙන මුත්‍රා කරනවා. ඒ තමන් අහුවේ කියන බයට නෙමෙයි. ඒ තරම්ම නියම පර්ෆෝමන්ස් එකක්. මීට පස්සේ ඉතින් ඒ නිලධාරියත් විශ්වාස නොකර ඉඳීද? හරි එහෙනම් ඔයා යන්නයි කියලා ප්‍රොෆෙසර්ව අත්හරිනවා. ප්‍රොෆෙසර් ටික දුරක් එහෙම ඇවිදගෙන ගිහින් පිටිපස්ස හැරිලා රැකෙල් දිහා බලනවා මෙන්න මේ විදිහට. ඒක නිකන් ඔයාලට මාව කවදාවත් අල්ලගන්න බෑයි කියනවා වගේ. රැකෙල් ආයෙත් ඇවිත් ඒ කාර් එක හොඳටම චෙක් කරද්දී එයාට ඇමෝනියා සහ ඇල්කොහොල් වල සුවඳ දැනෙනවා. ඒ වගේම තමයි ප්‍රොෆෙසර් දාලා ගිය බර්ලින්ගේ බොත්තමත් එයා හොයාගන්නවා. තව ටිකක් හොයලා බලද්දී ඒ හරිය තිබුණු ඇල්කොහොල් බෝතලයක් දකින්න රැකෙල් ප්‍රොෆෙසර් බැහැලා ගිය වෑන් එකට ගොඩ වෙනවා. ඉතින් එයා දැනගන්නවා ප්‍රොෆෙසර් මෙතනට ඇවිත් තියෙනවා. ඒ වගේම එයා දැන් තමයි මෙහෙන් පිටත් වෙලා තියෙන්නේ කියලා. හරි, දැන් මෙතනින් ගිය කෙනා තමයි අපිට අවශ්‍ය කෙනා. ඉක්මනටම ගිහින් එයාව අල්ලගන්න කියලා දුන රැකෙල්ට අපේ ප්‍රොෆෙසර්ව අහුවේද? නැහැ. එයා දැනටමත් එතනින් පැනගෙන. එපිසෝඩ් 7 වෙනි එකත් මෙතනින් ඉවර වෙනවා. ඇලිසන් සහ ප්‍රාණ අපකරුවන් 8 දෙනා ගැන රැකෙල් මාධ්‍යයට මොකක්ද කියන්න යන්නේ? බර්ලින්ගේ කෝට් එකේ තිබුණු බටන් එක ප්‍රොෆෙසර් ඇයි ඒ කාර් එකට දැම්මේ? මෙච්චරටම ප්‍රොෆෙසර් බහැල වැඩ කරනවා නම් ඒ සල්ලි වෙනුවෙන් විතරක් නෙමෙයි කියලයි මම හිතන්නේ. ඉතින් ඒ මොකක් වෙනුවෙන්ද? මේ හැම දෙයක්ම ඊළඟට එන වීඩියෝස් වලින් මම ඔයාලට කියන්නම්. ඔයාලා වෙනුවෙන් ලොකු එෆර්ට් එකක් අරගෙනයි මේ channel එක කරන්නේ. ඒ වෙනුවෙන් ඔයාලමට කරන්න ඕන ඔයාලගේ support එක දෙන එක විතරයි. ඊළඟ වීඩියෝ එකත් එක්ක ආයෙත් මං ඔයාලව හම්බ වෙන්නම්. Until then, Bella, ciao.